28 වෙනිදා ජීවන ජල දහරා දෙවියන් වහන්සේගේ ජල බිඳුව ඒ ජල තටාකය මගේ ආත්මික මවතුලින් මට කතා කරපු දේ බෙදා ගන්න දුන්නා මේ මහත් දවස නිසා දේශනාකාරයා 4 9 පරිච්ඡේදයේ 10 වෙනි පරිච්ඡේදයේ දෙදෙනෙක් එක්ව ගමනක් යා හැකිද කියා කියනවා මේක ඇත්තටම දෙදෙනෙක් එක්ක මේ ලෝකියාකාරයටත් ගමනක් යන්න පුළුවන් අපිට නමුත් කිසුස් වහන්සේ තුල දෙවන්නවස්සේගේ වචනේ තුල එක්ව ගමනක් යන්න ලැබෙන එක බොහෝ සෙනගකට අද අහිමි වෙලා තියෙනවා මොකද වචනේ පවත්තමින් ආඥා පිළි අරගන්නවා පවත්තන්න ඕනේ 6-4 තුල අපි මම ඉගෙන ගන්නවා මම පවත්තන්න ඕනේ ඉතින් මම මේ ඉගෙන ගන්න වචනේ ගොඩක් ආසා වුණා නමුත් මට ඒක වචනය ඉගෙන ගන්න පුළුවන් අපිට නමුත් පවත්තන එක තමයි වැදගත් වෙන්නේ ඉගෙන ගත්ත දේ පවත්තන එක ඉතින් මම මේ එක්ක ගමනක් යන්න දැඩි තීරණයක් අරගෙන ස්වාමින් වහන්සේත් එක්ක මම ඒ මං හිටපු තැන් වලින් බැහැලා වචනේ උගන්වනවා ක්‍රියාව තුල නැති නමට ක්‍රිස්තියානි කියන සෙනගක් ගොඩෙන් ස්වාමින් වහන්සේ මාව වෙන් කරගෙන උන්වහන්සේගේ ආඥා පිළිපදමින් ඒව පවත්වමින් උගන්වන ආත්මික මවක් වෙත මගේ මට මේ එක්ක ගමන යන්න ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා ඒ වගේම මේ 6-4 ඉගෙන ගනිමින් උන්වහන්සේගේ වචනය තුල අපි ඒකත්වයක් වන පිළිවිත උන්වහන්සේ පුදුම දේ අපි වෙනුවෙන් කරන්න බලාගෙන ඉන්නවා මොකද වචනේ තුලයි අපි ඒකත්වයක් උනේ ඒ ඒකත්වය තුල ගමනක් යන්න තනියම කෙනෙකුට බෑ තනියම කෙනෙක් යනකොට එයා වැටුනොත් හදිස්සියේ එයාව නැගිටවන්න තව කෙනෙක් අවශ්‍යයි ඉතින් මං ස්වාමීන් වහන්සේට මහිමය දෙනවා මේ දේව වචනෙට එකඟ වෙලා එකම අරමුණකට අපේ බලාපොරොත්තුව ස්වර්ගයයි ඒ බලාපොරොත්තුවට යන්න අපි වචනේ දැනගන්න ඕනි වචනේ දැනගන්න දෙවියන් වහන්සේ තුල අපිට බයක් ඇති වෙනවා ඉතින් මං ගොඩක් සතුටු වෙනවා මේ දේශනාකාරයා පොතේ ඒ පරිච්ඡේදයෙන් මට උන්වහන්සේ කතා කළා මම අරමුණු කරගත්තේ එකතු වෙන්න ලෝකේ කෙනෙක් එක්ක නෙමෙයි දේව වචනේ දැනගෙන නිකන් කතා කරමින් යන කෙනෙක් එක්ක නෙමෙයි ක්‍රියා කරමින් ඒක තුල පවතිමින් අපිට උගන්වමින් අපිව කිසුස් වහන්සේ තුලට ළඟා කරන මේ ආත්මික මව නිසා මම ගොඩක් අනේක වාරයක් මගේ ස්වාමීන්ට මහිමය දෙනවා මට දිලා තියෙන මේ අලංකාර පවුල නිසා ස්තුතියි කියලා කියනවා ඒ පවුල තුළ තියෙන එකමුතුකම ප්‍රේමය දෙවියන් වහන්සේට මම අනේක වාරයක් මහිමය ගෞරවය දෙනවා ආමෙන් හාලෙලූයා